वेवेल को तु नारन सियमला अतु कितुल पुल इरतु वेल कहाबिलिया तु निवन पल मगी देतत नु पैयुतु पमानुरीयमी अपुरत मीन्मतु उन्होंम मी गनदेयांट पानाक्केम पत्तु करला अनुकूरुहेम गहला तमा इसर इसकोली गील दी इतकोट මේ ගණයනම් මේ මේ පාංගිරියක් කපලා ගත්ත එකෙක් නෙමෙයි මේ අර ගම්පහ ඉන්නම ඉගෙන ගත්ත ශිෂ්‍යෙක් මේ මනෝහංස කියලා. මේ මනෝහංස මැට්ටෙන් හදපු ගණයක් ඉන්නේ මේ. මම මේ කියන්න හැදුවේ මේ එහෙම ජන කවි වල තියෙන්නේ අපිට ඉස්කෝලේ යන කාලේ මොරාල් එක හදපු හැටි. මොරාල් එක හදලා තියෙන්නේ වෙලාවට ගියේ නැත්තම් ගහනවා කොහොමද ගන්නවද ගහන්නේ. හැම යන්න ගහනවා ගුරුවරු වේවැල් වලින් ගහනවා වේවැල් කෝටු නාරං අතු සියඹලා කිතුල් පොළු කිතුල් පොල් පොළු පොල් කොහු ඉරතු සියඹලා සියඹලේ වල ගෑවනම කානවා හරිද ගහනවා කොහොමද දන්නවද අර මීහරක්ට ගහනවා වගේ හැම යන්න ගහනවා අර ජාතක කතාවලත් තියෙනේම ගහන විදිය තමයි හරි ජාතක කතාවල තියෙනවා උණ පෙත්තෙන් දෙපෙත්ත හසුකොට මත්තේ පොත්ත පත්තට එනකන් ගහනවා හරි උණ පෙත්තෙන් දෙපෙත්ත හසුකොට ගහන්නේ කියන්නේ උණ උණ පතුරක් අරගෙන ඒ උණපතුරේ දෙපැත්තෙන් අල්ලගෙන මත්තේ පොත්ත පත්තට එන්න ගහන්නේ පිට පොත්ත උණ පොත්තට ඇරෙන්න ගහනවා. එimhe ශාරීරිකව වද දෙනවා ළමයින්ට. ඔය අපි අධ්‍යාපනයේ හදලා තින්නේ එහෙම. හරි. මම ඔය අටම් පහුරු ඉස්කෝලේ කියලා මේ කියන්න දන්නන්නේ ඒටි. දැන් එහෙම ගහන්න පුරුදු කරලා ඉවරලා ළමයට ශාරීරිකව වද දෙන එකවත් ළමයට ගහන එක සිස්ටම් එකේ කැලලක් කරගන්නවා. මම සිස්ටම් එක කියලා කියන්නේ මේ සිංහල හරි බෞද්ධ හරි කතෝලික හරි ගැමි හරි මොකක් හරි තමන්ගේ සිස්ටම් එකේ කැලලක් එහෙම නැත්නම් සිස්ටම් එක එකේ සංස්කෘතික කැලලක් ළමයට ගහන එක. දැන් ඒකට ඊට පස්සේ ප්‍රස්තාපිල්ල හදා ගන්නවා. ඒව ගන්නකො කොහොමද දෙකක් ගහන්න නැතුම් හදන ළමයා හරියට හැඳි ගන්න නැතුම් හදන හොද්ද වගේ. ඉතින් හොද්ද හැඳි ගෑවේ නැත්නම් නිකන් ජිල්බෝල හොද්ද වගේ මෙලෝ රහක් නෑ. හොද්ද හැඳි ගන්න ඕනේ තමයි. ඒ ටෙක්නික් එක රස හොද්දක් හදා ගන්න ටෙක්නික් එක දානවා ළමයට. රස ළමයෙක් හදා ගන්න හොඳ ළමයෙක් හදා ගන්න ඕන නම් හොද්ද හැඳි ගන්නවා වගේ හැමයන් අරොට ගහන්න ඕනේ. ඉන්සා ළමයා ගහන්න වැරද්දක් කරේ නැත්තම් ලංකාවේ දමපියෝ කරන්නේ හිතර ගමන් ගහන හිතරම ගහන්නේ කතා කරමු මේවරේ මේවරේ දැන් අරු වෙනවා ඌ බලනවා මොන මම මේ 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 මුලෝ හත්ති ලව්වක් කරලත් දන්නේ මේවරේ ගහන ටෝන් ගාල එකක් අයියා හරි අක්කා හරි බාප්පා හරි මාමා හරි තාත්තා හරි අම්මා හරි ගහන අරු හන ඇයි මම මොකද කරේ මම ගැහුවේ මම මේ නෑ නෑ කොට හොඟ කාලිකින් දෙකක් ගහන්න බැරි වුණා ඒ කියන්නේ හොඟ කාලිකින් දෙකක් ගහන්න බැරි වුණාමත් ගහනවා. දැන් මෙන්න මෙහෙම හදන ඉස්කෝලවල තමයි මේ අපි ඉතිහාසය ඉගෙන ගන්නේ. හරි. දැන් මට එන්නේ මගේ ලොකු අප්පච්චි. අප්පච්චිගේ අයියා. එයා ඉගෙන ගෙන තියෙන්නේ වාද්දුවේ මොල්ලිගොඩ පිරිවෙනේ. එයා ප්‍රාචීන පඬිතුමෙක්. එහෙම තමයි විශ්වවිද්‍යාලයක්. ඊට පස්සේ එයා විශ්වවිද්‍යාලේ ගියාම එයාගේ දරුවෝ එයාගේ එක දුවෙක් ක්ෂණිකා හිරිමුරේ ගම කොළඹ විශ්වවිද්‍යාලේ උපකුලපතිනිය වෙනවා. බ්‍රාන්ඩ් කමිෂන් එකේ චෙයාර්මන් වෙනවා. ඒ කියන්නේ අධ්‍යාපනය වෙන තැන් වලට එනවා ඒගොල්ලෝ. හැබැයි මේ අටම් පවර් ඉස්කෝල ක්‍රමය වෙනස් වුණාද? ඊට පස්සේ ගත්තොත් දැන් මම පොඩිම කාලේ ඉස්කෝලේ ගියේ යහල බැද්ද කනිෂ්ඨ විද්‍යාලේ. ඒ ඉස්කෝලේ අපිට හිටියේ නෑ ටීචර් කෙනෙක්වත් මිස් කෙනෙක්වත්. හිටියේ ඉස්කෝලේ හාමිනේ කෙනෙක් හිටියා. ඒ තමයි ගුරුවරියා. ඉස්කෝලේ මහත්තයා. හරි. අපි වැසිකිලි යන්න ඕන නම් කැසිකිලි යන්න ඕන නම් කරන්නේ පන්තිය නැගිට්ටා. इसको लाया मनी कुछ जगह लेना हुआ गया एक तरह भाषा हो हरे एक्टिंग बेंगिंग ना गड़ागे दिखाना होटु पेरा आगाता पोलियो चीट चपाटी पेरना ना बड़ा पुलामा इन ना इसकोली खनिस्ती इधर इसकोली साहेब ग्रामीण अध्यक्ष यू मालना कर दिया ना ये तो वास्तव में शिष्य ते पास चले ना वहाँ खदुरगा में जनन वादी महाविद्यालय तो एक अमिष्ट पास ला अरे ओ लेवल गेट वर काले इसकोली नो एक मत अध्यक्ष मांग मामा ये तो पास से ना තස්තනෙක රීඩිසලම් පොඩි කාලයක් මා පිළතල සෙන්ටර් එකට යනවා. ඒක නාගරික මධ්‍යම විද්‍යාලයක්. උසස් පෙළ පන්තිය මං හිටතර කෙල්ල කොල්ල හිටපු නාගරික මධ්‍යම විද්‍යාලයක්. ඊට පස්සේ තර්සන් කොලෙජ් එකට යනවා. ඒක පිරිමි ළමයි විතරක් හිටපු පාසලක්. ඊට පස්සේ අල්ලපුතාප්පු කොළඹ විශ්වවිද්‍යාලයට යනවා.
ඊට පස්සේ මම ටියුෂන් ගුරුවරයෙක් වෙනවා. ඒක අධ්‍යාපනය සම්බන්ධයෙන් මටත් අත්දැකීමක් තියෙනවා. ඒ මම මගේ දරුවෝ ලංකාව ජාතික පාසලකට දාන්න නැතුව මම සිංහලෙන් හම්බ කරලා මම ඉංග්‍රීසි වේදම් කරලා උන්ට බටහිර අධ්‍යාපන ලබා දීලා මගේ දරුවෝ දෙන්නම බටහිර විශ්වවිද්‍යාලවල තමයි උපාධිය ගන්න. දැන් මේ අත්දැකීමක් තියෙනකොට මට හිතෙනවා දැන් අපි වැඩියෙන්ම කතා කරන්නේ අත්දැකීම් තියෙන දේවල් නේ. දැන් මම මගේ ජීවිතේ වැඩියෙන්ම විවේචනය කරලා තියෙන්නේ අදහස් දක්වලා තියෙන්නේ සිංහලයා සහ බෞද්ධයා ගැන. දැන් මගෙන් අහුවොත් ඇයි තෝ සිංහලයා ගැනම කියන්නේ කතෝලිකයා ගැන තම්බියා ගැන කියපන් කියලා උත්තරේ තමයි මම වැඩියෙන්ම දන්නේ සිංහලයා ගැන. මම වැඩියෙන්ම දන්නේ බෞද්ධයා ගැන. ඉතින් මම වැඩියෙන්ම කතා කරන්නේ මම දන්න දේ ගැන. අර නොදන්න ලබවල් කියන්නේ බා කියන්නේ. ඒතර ඒකයි වැඩියෙන්ම කතා කරන්නේ. ඒ නිසා මම පාසල් අධ්‍යාපනයේ සහ මේ අධ්‍යාපන කියන කාරණා කතා කරන්නේ මම වැඩියෙන්ම ඇසුරු කරලා තියෙන ටිකක් නිසා. මම අවුරුදු 30ක් විතර මේ අත්දැකීම් ඉඳලා තියෙන නිසා. නිමාඩු අරගෙන නෙමෙයි එක දිගට හිටපු නිසා. ඒ නිසා මම කරන්න හදන්නේ මේ පාසල් අධ්‍යාපනයේ තියෙන සාධනීය දේවල් ඉස්කෝලේ ගියාය ශාල සාධනීය දේවල් ටිකක් ගත්තා. ඒවා ගන්න ගමන්ම නිෂේධනීය දේවල් විවේචනය කරලා පොඩ්ඩක් අතික්‍රමණය කරලා පෙන්වන්න මේ අධ්‍යාපනයේ මේ අටම් පවර් ඉස්කෝලේ හදන්නේ හරිද කියලා. ඒ නිසා මම ගැති සාධනීය දේවල් වලට වැඩිය මේ වැඩසටහනදී මේ සමහර ලාවට නිෂේධනීය දේවල් තමයි කියන්නේ. ඊට පස්සේ මට තව අත්දැකීමක් එනවා. මේ මම ඉකෝන ඉගෙන ගත්තේ උසස් පෙළ ආර්ථික විද්‍යාව කරේ බන්දුල ගුණවර්ධනගේ. බන්දුල ගුණවර්ධන තමයි ටියුෂන් වල හම්බ වෙච්ච මට මොරල් එක හදපු මේ ටීචින් ඇබිලිටි එකක් තිබු ගුරුවරයා. මරු එක්සැම්පල් එකක් කියන්නේ ඉස්සර මේ බැංකු ගණන් ගන්නත්දී එයා බැංකුට උදාහරණ ගන්න නැහැ. මේ කොල්පිටි බැංක් එක, පෙටා බැංක් එක එයා එහෙම කියන්නේ. එයා කියන්නේ දිවෙහෙම දාලා කටවටේ ලේව කාලා එයා කියනවා මේ ඉබ්බන් වල බැංකුවේ තැන්පත් කරා එහෙම කියනවා. ඉබ්බන් වල දැන් හරි ග්‍රාමීය වෙනාර එක්සැම්පල් එක ඉබ්බන් වල තියෙන කොළඹ හතේ. ඒ නිසා පන්තියට හරියට හරි මේක නිකන් පන්තියේ බ්‍රයිට් අටයි මැට් අටයි දෙන්නටම හරි වගේ නිකන් එයා පාවිච්චි කරේ. ඒතර බන්දුලේ දවස්වල කියන කාරණාවක් තියෙනවා මේ අපිට ඉස්කෝලේන කාලේ ටියුෂන් ගිය කාලේ මම උසස් පෙළ කරපු කාලේ ලංකාවේ පාසල් කියන්නේ පුල්ලේ කාමර කියලා. දැන් කොළඹ ළමයින්ට පුල්ලේ කාමර කියන එක තේරෙන්නේ නැති වුණාට මම පුල්ලේ කාමර දන්න මිනිහෙක්. තංගමලේ වත්තේ, හපුතලේ වත්තේ, ග්ලැන්නෝර් ස්ටේට් එකේ පුල්ලේ කාමර තියෙනවා. පුල්ලේ කාමරය කියලා කියන්නේ පොඩි යුම් තියාගන්න අර ඩේ කියා සෙන්ටික වායකක්. ඒතකොට වතු වල අය වැඩට යද්දී පුල්ලේ කාමරේට ළමයා බාර දීලා යනවා. කිරි දරුවෝ ගිහින් ඉතන ඉන්නවා. ඉතින් අර සාරි වලින් මෙහෙම ලස්සනට තොට්ලි ගැට ගහලා ඒවට තොට්ලි 6-7 එකතු කරලා තමයි මේ ආර ආරෝ 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 කියා මෙහෙම ළමයා නලවනලව තියාගන්නේ. එතකොට මේ බන්දුල සර් කියන්නේ අන්නේ පුල්ලේ කාමර වගේ තමයි ඉස්කෝල කියලා. දැන් මේ එක්සැම්පල් එක නැත්නම් මේ ටෙලිකරණ එක මට හරියට දැනෙනවා මොකද මම පුල්ලේ කාමරේ දන්න හින්දා. හරි. අනිත් පැත්තේ මට කියන්න ඕනේ මේ බන්දුල ගුණවර්ධන මහත්මයා කාලයක් ලංකා අධ්‍යාපන මෙතන හිටියා. එයා මේ වැඩේ දන්නවා. මේ ස්කෝරි සිස්ටම් එකේ අවුල දන්නවා. ටියුෂන් වල අවුලක් දන්නවා. ටියුෂන් වල හොඳක් දන්නවා. හරි. දැනගෙන අර නොදන්නවා වගේ ඉන්නේ නිකන්. ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, දැක්කේ නැහැ වගේ ඉන්නේ. හැබැයි බන්දුල සර් ඒ ටික හොඳටම දන්නවා. එතකොට මේ ඉස්කෝලේ සමතික්‍රමණය කරන වැඩසටහන මගේ අටම් පවර් ඉස්කෝලේ. දැන් එකක් තමයි මම අර කලින් කිව්වේ මේ ඉගෙන ගත්තා කියලා මේ පිරිවෙනේ මගේ ලොකු අප්පච්චි මහාචාර්ය පී.බි. සන්නස්කල මොල්ලිගොඩ පිරිවෙනේ. එයා සම්බන්ධයෙන් මට පස්සේ කාලෙදී මහාචාර්ය සුචත්තගම් ලක් කිව්වේ සන්නස්කල මහාචාර්යතුමා ශුද්ධ බුද්ධිමතෙක් නෙමෙයි. ඉතින් මම කල්පනා කරනවා මලකිරියක් යකෝ මේ අපේ ලොකු අප්පච්චිට බදුල්ලියෝ කියන්නේ ඌවේ මහා ප්‍රඥා කියලා. සුචරතක කියනවා මේ ශුද්ධ බුද්ධිමතෙක් නෙමෙයි. එයා හොඳ ඩේටාබේස් එකක්. තොරතුරු එකතු කරන්නේ. එයා උගතෙක්. ඒතර මම කල්පනා කරනවා ශුද්ධ බුද්ධිමතෙක් නෙමෙයි එයා උගතෙක්කම මේ දෙකේ වෙනසක් තියෙනවා. බලනකොට කාරණාව ඇත්ත. සිංහල සාහිත්‍ය වංශයේ හරිය ලොකු අප්පච්චිගේ සංදේශාවලිය හරිය කියවලා තියෙනවා නම් එහෙම එයා පට ඩේටාබේස් එකක්. තොරතුරු එකතුවක්. ඒතර එහෙම තමයි ලංකාවේ උගත හදන්නේ. කියන්නේ කටපාඩම් කරලා කටපාඩම් කරලා කටපාඩම් කරලා මේ ඩේටාබේස් එකක් හදනවා. මේ උගත්තු බොහෝ දෙනෙක් හිම කටපාඩම් කරපයි ඩේටා වලින්. දැන් මේ ඩේටා වලින් පාඩම් කරපලා ආපු උගත්තු තමයි අපිට උගන්වන්නේ. උගත්තු කියන ඉස්කෝලේ ගුරුවරු හරි වැඩි හරියක් මේ අතර වෙන අය ඉන්න මේ මේ මම මේ ඇඟිලි පහගෙන කියන මිසක් කර අමතරව තියෙන මේ පුංචි ඇඟිලි තව තියෙන මේ විශේෂයෙන්ම නිකන් හරි 1 1 2 නෙමෙයි 1 2 5 වෙන්නත් පුළුවන් කියලා හිතන අය ගැන නෙමෙයි මම මේ කියන්නේ. දැන් ඉස්කෝලේ ඇතුලේ මේ පාඩම් කරන උගත්තු ආවහම ඒ උගත්තු විශ්වවිද්‍යාලයක් තියෙනවා. දැන් මට මතකයි මේ එක්කෙනෙක් මහාචාර්ය අනුර වික්‍රමසිංහ. අපිට සිංහල ඉගැන්වීමේ මහාචාර්ය අනුර වික්‍රමසිංහ. හරි හොඳ ගුරුවරයෙක් කියලා තමයි බොහෝ ළමයින්ගේ මතය. හරි හොඳ ගුරුවරයෙක් කියන එක තමයි බොහෝ මිතුරන්ගේ මතය.
ඉතා විශිෂ්ට ගුරුවරයෙක් කියන එක තමයි යාගේ ආචාර්ය මණ්ඩලයේ මතය. ඒ සමම මේ අදහස කිව්ව ගමන් මට විවේචනයක් එනවා. අච්චර හොඳ ගුරුවරයෙකුටයි මෙහෙම කියන්න කියලා. හේතුව මේකයි. එයා උගතෙක්. එයා උගතෙක්. කටපාඩම් කරන උගතෙක්. දැන් උදාහරණයක් වොත් එයා අපිට උගන්වන නාට්‍ය කලාව උගන්නගෙන ඇවිල්ලා 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 නාඩගම් නූර්ති ඊට පස්සේ පාස්කු නාට්‍ය, වෙසක් නාට්‍ය, තාතවර නාට්‍ය ටොප් එකට උගන්නගෙන එනවා. බලනකොට මාචාර්ය සරච්චන්ද්‍ර ගැමි නාට්‍ය කියන මේ කීවගෙන යන්නේ අපිට. උගන්න පිළි. ඊට පස්සේ සරච්චන්ද්‍ර කියන නමත් තමයි. සුගතපාල සිල්ලා කෙනෙක් හිටියා කියලා කිව්වට එයාගේ එයාගේ නාට්‍ය රංග කලාව උගන්වන්නේ නැහැ. ඉතින් ඉවරනේ දැනුම. කටපාඩම් කරලා තියෙන එච්චරයි. හරි. සිංහල නවකතාව මාතින් වික්‍රමසිංහගේ නවතුනවා. දැන් කවදාවත් අපිට සයිමන් නවකතාව ගැන මතක් කරලවත් නැහැ. මොකද කටපාඩම් කරව උගතට තියෙන්නේ කටපාඩම් කරපු ටික විතරයි. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශම ඉගෙන ගන්න කාලේ මගෙත් එක්ක ගුරුවරු සහාය බෙහෙදේ ඇති වෙන්න බලපාපු හේතු විශාල ගොඩක් තියෙනවා. ඒක එක හේතුවක් තමයි මම මහාචාර්ය අමෘත් වික්‍රමසිංහ මහත්මයන් සටහන් නොලියා හිටියා. විශ්වවිද්‍යාලේ මේ සටහන් මම ලියන්නේ නැහැ. ලියන්නේ නැත්තේ මෙයා දෙන සටහන ගේන්නේ හාප් සීට් වල. ඒක දුඹුරු පාටයි පරණ වෙලා කාව කාලා වටේ මෙහෙම 60-70ක් ගහලා තියෙනවා ඒක මලකඩ කාලා. මේ කෙල ටිකක් දාලා අමාරුවෙන් තමයි පෙරලන්නේ. මේ ගුරු මුස්තිය වගේ ශුද්ධ වූ දැනුම කාටවත් යොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ නෝට් එක ලියනවා. දැන් අපිට කලින් අවුරුද්දේ දීලා තියෙනෙත් මේ නෝට් එක. ඊට කලින් අවුරුද්දේත් මේ නෝට් එක. ඊට කලින් අවුරුද්දේත් මේ නෝට් එක. අපිටත් මේ නෝට් එක. මම මේ නෝට් එක ලියන්න නැතුන් හිටියා හේතුව ඕනනම් අවුරුද්ද නමකින් ඉල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් මහාචාර්ය සරච්චන්ගේ සාහිත්‍ය විද්‍යාව කියන පොත පොතේ තියෙන මේ කරුණු. ඒ කියන්නේ සරච්චන්ද ප්‍රේරදුණු නෝට් එක. ඉතින් නෝට් එකක් මොකටද ආයෙ කියවන්නේ සරච්චන්ද දුන්න නෝට් එක. එයා මුද්‍රණය කරලා තිනු වඩා පිරිසිදුව කරුණු තාත් සංවර්ධනය කරලා. ඒක දන්නේ මේ උගන්න මනුස්සයා. ඉතින් කටපාඩම් උගතා නවතින්නේ එතනින් ආයක. ඒ නිසා මම ටියුෂන් කරන්නට ආවට පස්සේ මට හිතන දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි දැන් අපිට පොඩි කාලේ චක්‍රේ පාඩම් කරනවා. හරි. මම ඉස්කෝලේ ගිහිල්ලා නැහැ මේ මේ නවවරක් චක්‍රේ පාඩම් කරන දවස්වල. සුදු ලුණු කෑල්ලක් කීල්ල ගහගෙන උණ හදා ගන්න බොරුවට මොකද චක්‍රේ පාඩම් කරද්දී ගහනවා. අර වේවැල් කොටු නාරංසියම බල විතරක් නෙමෙයි. අඩිපෝදුයි අනිත් පැත්තෙන් ගහන මේ 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 නහර වලට ළමයින්ට. ඒතර ළමයින්ට ගහන්න එපා කියන සංකල්පෙ නෙමෙයි තියෙන්නේ ගහ අඩිපෝදුයි ගහන යට කැඩෙන්න ගහනවා. ඒතර නම්මරක් බැරි හින්දා මම යන්නේ. හරි. දැන් මම පස්සේ කල්පනා කරනවා ඉතින් චක්‍රේ පාඩම් කරන්නේ මොකටද කැල්කියුලේටරයක් හොයාගත්ත ලෝකෙක. ඒ කියන්නේ ඕන එක්සෑම් එකට කැල්කියුලේටරය ගෙනියන්න පුළුවන්. ඒක වැලී ලංකාවේ නම් ওই උසස්සයි විතරයි දෙන්නේ නම් පොඩි උන්ට දෙන්න ඕනේ කැල්කියුලේටරි. ඒතර කැල්කියුලේටරි තියෙනවා නම් මොකටද අපේ අපේ ඔළුවේ තියෙන මේ 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 ඉඩින් මොලේ තියෙන කැපැසිටි එකකින් විශාල කොටසක් චක්‍රයට අයින් කරන්නේ. කැල්කියුලේටරයක් හදලා තියෙනවා. හරි. එහෙම නැත්නම් දැන් ඔරලෝසුවක් දැන් බඳින්නේ මං හිතන්නේ විලාසිතාවට ස්ටයිල් එකට. අපි වෙලා බලන්න ඔරලෝසු වෙන්ද කාලේ පැන්නා. දැන් වෙලා බලන්නේ හෑන්ඩ් ෆෝන් එකකින්. ඒක වඩා නිවැරදි. තරකේ වයින් හිර වෙලාද බැටරි බහැරද ඒ තාක්ෂණික ප්‍රශ්නෙත් විසඳලා තියෙන නිසා ඒසෝ ක්ලෝසා බඳිනවා තමයි බඳින ස්ටයිල් එකට. ඒතර චක්‍රේ ස්ටයිල් එකට පාඩම් කරන්න නරකම නැහැ. හැබැයි චක්‍රේ ඕනේ නැහැ කැල්කියුලේටර් තියෙදී. දැන් වෙන විදිහකට ගොත් එහෙම ඕන නැහැනේ මේ සිංහල මෘදුකාංගයක් නැති නිසා අපිට අක්ෂර විනයාසෙ ඕන වුණාට ඉංග්‍රීසියෙන් ඕන්ලයින් ටයිප් කරන එකට දැන් ඩික්ටේෂන් පාඩම් කරා. M O T H E R mother කියලා පාඩම් කරන්න ඕනේ. M O ගහපු ගමන් mother කියලා එනවා. දරරක ඔළුවෙන් යනවා මේ ඩික්ටේෂන් කියන එක ඕන නැති නිසා. ඉතින් ඩික්ටේෂන් ඕන නැත්නම් අපිට සොෆ්ට්වෙයාර් එක තියෙනවා නම් මෘදුකාංගය තියෙනවා නම් මොකටද ඩික්ටේෂන් පාඩම් ගන්න? දැන් මම කියන්නේ අටම්පෝරි ස්කූල් තමයි වෙන ඒවා. සාමාන්‍ය දැනීම අපි පාඩම් ගන්නවා. ඇමරිකාවේ ජනාධිපති කවුද? ඉස්සර පාඩම් කරලා කියන්නේ. දැන් අපි එකව දකිනවනේ. තට්ටේ දින්නේ උට හොර ගෑනු ඉන්නවද? ඌට ටෙනිස් ගහන්න පුළුවන්ද? ඌට බල්ලෙක් ඉන්නවද කියන කෝව දන්නවා. එහෙම දන්නම නම් අපෝඩේක පාඩම් කරන්නේ. හරි. ලංකා මින්රම් පතරදී බෝගල 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 කියලා පාඩම් කරනවා. මහවැලිගඟේ දිග කීයද පාඩම් කරනවා. මැන්ඩියට අඩි කීයද අත්සරව කීයද කඩපාඩම් කරනවා. ලංකාවේ රාජනාමාවලිය මේක පාඩම් කරනවා. දැන් මේ පාඩම් කරන උගත බිහි වෙන්නේ ඊට පස්සේ පාඩම් කරන එකෙන් තමයි එයාට එක්සෑම් එක දෙන්නේ. ඒ නිසා හොඳටම කඩපාඩම් කරන එක්කෙනා හොඳටම ඩේටාබේස් එක තියාගෙන ඉන්න එක්කෙනා විභාගේ පාස් වෙනවා. හරි. හැබැයි එහෙම නොකරන බුද්ධිමතුන්ට මොකද්ද වෙන්නේ මේ පාසල ඇතුළේ වායක? ඉතින් මම එකක් හිතනවා ලංකාවේ මේ 6% කියලා කියනවනේ මේ අධ්‍යාපනය සඳහා ආන්විදාරණ වියදම මේක සම්පූර්ණ මිත්‍යාවක් මේක සම්පූර්ණ බොරුවක් සහ විතරක් නෙවෙයි මම විශ්වාස කරනවා මේ 6% සතයක්වත් වැඩි කරන්න ඕනේ නැහැ කියලා. ඒකට හේතුව ආන්විමේ 6%ට අමතරව සමහර දෙමාපියන්ගේ ආදායමෙන් 90%ක් දාන්න ළමයි අධ්‍යාපනයට.
ట్యూషన్ ఫీస్ గేవనమా పిట్ రట యవనమా విశ్వవిద్యాలయట గేవనమా అర కోర్స్ ఎక్కడ విధం కర్నమా మే కోర్స్ ఎక్కడ విధం కర్న అధ్యయన విధం తమై ఏతరక్ నేమి గెదర దొర యాన వాహన పవా వికున్నమా ළමయా పిట్ రట విశ్వవిద్యాలయకట వన ఏవ అధ్యయన విధం తమై ఏవత్తర 100ට ఎకతి వెండో నెద్ద హరి ఏతొక 100ට కీయక్ විතර අපි అధ్యయన విధం కర్నమా ఏ విధం కర్లా హదన దరువట ఏ ముదల అచీవ్ కరన్న పులువంద ఇసమ మమ హితనమా 100ට 6 වැඩි කරන එක නෙවෙයි මේ ස්ට්‍රක්චර් එක අධ්‍යාපනයේ සැලැස්ම එක්සෑම් ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා ඒ වෙනස් කිරීම ගැන මගේ අදහස් ටික මම අටම් පවුරු එකෙන් කියන කැමතිනෙක් අහුවෙන්න අටම් පවුරු ස්කෝලේ අද්දකින් කියා thank you